තුන්න හතර හතර. සසුන පිහිටවීමේදී මුල්වන අසේක භාග්‍ය සූත්‍රය. එහි නිවන්මග හික්මි අවසංකල ප්‍රහත් භික්‍ෂුව ගැන විග්‍රහ කරෙන අසේක භාග්‍ය සූත්‍රය කුමක්ද. යස්ස සේලූප මංචිත්තං, ඉතන් නානෝපකම්පති, විරත්තං රජ නීයේසු කෝපනෙයන කුප්පති. යස්සේවාම් භාවි තංචිත්තන් කුතෝනන් දුක්ක මෙසතීති උදානපාලි ජින්නසූත්‍රය. යම් රහත් භික්ෂුවකගේ සිත ගල්පර්වතයක් සයිෙන් සිට අටලෝ දහමින් කම්පා නොවෙයිද, රාගාදිය ඇතිකරවන අරමුණුුවල නොවැලී තිබෙයිද, කෝපය උපදවන අරමුණුුවල කෝප නොවී තිබේද, යම් රහත් භික්ෝකගේ සිත මෙසේ දියුණුවට පත්ව ඇත්නම් ඔහු කරා කෙසේ නම් දුක පැමිණෙන්නේද. නිවන්මගහිමී අවසංකල රහත් භික්‍ෂුව ගැන විග්‍රහ කරෙන අසේක භාග්‍ය සූත්‍රය. ආයුස්මත් සාරිපුත්‍රයන් වහන්සේගේ චාරිකාවද දසවෙනි වෙයි්‍යකරණය කළ යුත්තය. මේ නිවන්මගහික්මී අවසංකල රහත් භික්‍ෂුව ගැන විග්‍රහ කරෙන අසේක භාග්‍ය සූත්‍රහැයි. යෝ බ්‍රාහ්මනෝ බාහිතපාප දම්මෝ නිියුහුංකෝ නික්කසාවෝ යතත්තෝ වේදන්තගූ වූසිත බ්‍රහ්මචරියෝ ධම්මේනසෝ බ්‍රහ්මවාදන් වදෙය. යස්සු සදා නත්ති කුහිංකි ලෝකේති. උදානපාලි නික්‍රෝධ සූත්‍රය සියල්ලු පහු බැහැර කළ සැබැහ බ්‍රාක්්මණයා නම්මෝ යම් රාහත් භික්ෂුවක් වෙයිද ඒ ක්‍රෝධමානයෙන් යුතුව හුම්හුම් යනාදියෙන් පිළිතුරු දෙන බ්‍රාක්්මණයන් සයින් ලොකරයිද කෙලෙස් කසට නැත්තේ වෙයිද සංමර කරගත් සිත් ඇත්තේද අවබෝධෙහි මුදුම් පත් වූයේද. වැස නිම කළ බඹසර ඇත්තේද. යමෙකු තුළ ලෝකෙහි කිසි අරමන්නකට කැලඹීමක් නැත්තේද. එහෙයින් ධර්මය තුළින් ඔහෝ මමත් බ්‍රාහ්මණයෙක්මී බ්‍රහ්මවාදය කියයි. මෙය නිවන්මගහික්මී, අවසංකළ රහත් භික්‍ෂුව ගැන විග්‍රහ කරෙන අසේක භාගිය සූත්‍රයයයි. බහිත්වා පාපකයේ ධම්මේ ඒ චරන්ති සදහා සතා. චීන සංයෝ ජනා බුද්ධා, තේවේ ලෝකස්මිින් බ්‍රාක්්මනාති උදානපාලි තේර සූත්‍රය. යම් රහත්්භික්ෂු කෙනෙක් පාපි අකුසල් දහම් බෑර කොට සැමකල්ලි සීයෙන් යුක්තව හැසිරෙද්ද. නසන ලද සංයෝජ නෑති චතුරාර්ය සත්‍යාවබෝධය කළ ඔවුහෝ ලෝකෙහි ඒකාන්තයෙන්ම සැබැහැ බ්‍රාහ්මණයෝය. මෙය නිවන් මගහික්මි අවසංකල, ්‍රාත් භික්‍ෂුව ගැන විග්‍රහ කරන අසේක භාග්‍ය සූත්‍රයයි. යත්ත ආපෝච්ච පට වී, තේජෝවායෝ නගාධති, නතත්ත සුක්කා ජෝතන්ති, ආදිිච්චෝ නප්පකා සති. නතත්ත චන්දිමා භාති, තමෝතත්ත නවිද්්‍යති. යම් නිවනක ආපෝධාතුවත් පටවිධාතුවත් තේජෝධාතුවත් වායෝධාතුවත් නොපිහිටයිද එහි තාරකාවෝ නොබබලති සූර්යා එළිය නොකරයි එහි සඳ නොමබබලයි. එහි අන්දකාරයක් දකින්නට නැත්තේහෙ. යදාච අත්තනාවේදී, මොනිමෝනේන බ්‍රාක්්මනෝ, අතරූපා අරූපාච, සුකදුක්කා පමුච්චතීති උදානපාලි, බාහි්‍ය සූත්‍රයේ. යම් කලික රහත් භික්‍ෂෝ නැමති මුනිවරයා, මාර්ගඥානය කරන කොටගෙන, අමා තුළින් නිවන අවබෝධ කළේ ද එකල්හි ඔහු රූපලෝකෙන්ද අරූපලෝකෙන්ද සැපදුක්වලින්ද නිදහස් වෙයි. මෙය නිවන් මගහිමී අවසංකල රහත් භික්ෂුව ගැන විග්‍රහ කෙරෙන අසේක භාගිය සූත්‍රයයි. යදා සකේ සු ධම්මේසු පාරගූහෝති බ්‍රාක්්මණු අත ඒතන් පිසාචංච පක්කු ලංචාති වත්තතීති උදාන පාලි පාවාසූත්‍රය. යම් කලෙක රහත් භික්ෂුව තමස්කන්ද ධාතු ආයතන ධර්මයන් පිරිසිද අවබෝධ කොට එයින් එතරට ගියේ වෙයිද එකල්හිී මේ පිසාචාත් මෝවිසින් කියන ලබන පක්කොල යන සබ්ධයත් ඉක්මවා සිටි. මේය නිවන්මගහික්මී අවසංකල රහත් භික්ෂුව ගැන විග්‍රහකරන අසේක භාග්‍ය සූත්‍රයයයි. නාබිනන්දති ආයන්තින්, පක්කමන්තින්න සෝච්චති, සංගා සංගාම ජිංමුත්තන්, තමහං බ්‍රූමි බ්‍රාක්්ම නන්ති උදානපාලි, සංගාමජී සූත්‍රය. තමාවිත එන්නිය සතුටින් නොපිළිගනිී. නැවතහැරී යන්නිය දැකසෝක නොකරයි. කෙලෙස් සංගයෙන් නිදහස්ව සිටින, ඒ සංගාමජී භික්ෂුව මම සැබැහැ බ්‍රාහ්මණයයයි කියමිය. මේ නිවන්මගහික්මි අවසංකල රහත් භික්ෂුව ගැන විග්‍රහ කරන අසේක භාග්‍ය සූත්‍ර යයි. න උදකේන සුචීහෝති බෞහෙත්ත නහායති ජනෝ. යම්හිසච්චංච දම්මෝච, සෝසුචී සෝච්ච බ්‍රාක්්මනෝති උදානපාලි ජටිල සූත්‍රයේ මේ ගයාවෙහි නානතොටෙහි බොෝ ජනයෝ ස්නානය කරති එහෙත් නදීජලයෙන් ස්නානයකොට කෙලෙස් දුරුවන පිරිසිදු බවක් ඇති නොවේ යමෙකු තුළ සත්‍යාවබෝධයක් ධර්මයක් තිබෙයිද ඔහු පිරිසිදුවෙයි ඔහු ්‍රහ්මණයකුත් වෙයි. මේ නිවන් මගහිත්මි අවසංකල රාත් භිකිෂෝ ගැන විග්‍රහ කරන අසේක භාග්‍ය සූත්‍රයයි. යදා හවේ පාතු භවන්ති දම්මා ආථපිනෝ ජායතෝ බ්‍රාක්්ම නස්ස විිදූපයන්ති ටතීමාර සේනං. සුරියෝ ඕබාසය මන්තලික්කන්ති උදානපාලි. තතිය බෝධී සූත්‍රය. යම් කලෙක කෙලෙස්තවන වීරියෙන් යුතුව ධ්‍යාන වඩන සියලු පහු බැහැර කළ. ප්‍රාත් භික්ෂුව තුළ පටිච්ච සමෝපාත් ධර්මයේ සකස්වීමත් නිරුද්ධවීමත් පිරිසින්ද අවබෝධ වන බෝධිපාක්ෂික ධර්මයෝ ඒ කාන්තයෙන් පහළ වෙද්ද. එකල්ලී අහස්ථලයේ එළිය කොට සිටින මුදුන් ඉරු මටල සේෙන් මාරසේනාව මැඩලමින් වැඩසිටි. මෙය නිවන්මගහිමී අවසංකල රහත් භික්ෂුව ගැන විග්‍රා කරෙන අසේක භාග්‍ය සූත්‍රයයි. සන්තින්ද්‍රියන් පස්සත ඉරීයමානං තේවි්ජපපත්තන් අපහාන දම්මා. සබ්බානී යෝගානි උපාතිවත්තෝ අකිංචනෝ ඉරීයති පන්සුකූලිකෝ. සංසින්දීගිය දුරං ඇති ත්‍රවිද්‍යාව සාක්ෂාත් කළ නොපිරිහෙන ස්වභාව ඇතුව ඉරියව් පවත්වන අයුරු බලව. සියලු කෙලෙස් යෝගයන් ඉක්මවාගිය, පන්සුකූල සිවුර පොරොවා සිටින කෙලෙස් රහිත වූ රහත් භික්ෂුවක්ය ඉරියව පවත්වන්නේ. තන්දේවතා සම්බ හුලා උලාරා බ්‍රහ්ම විමානං උපසංකමිත්වා. ආජානීයන් ජාති බල නිසේදන් තිදා නමස්සන්ති පසන්න චිත්තා. මහේසාක්‍ය වූ බොහෝ දේවතාවෝ බ්‍රහ්ම විමානයට එළඹ එහි වැඩහුන් අජානිය පුරුස වූ ජාති බල බැහැර කළ ඒ රහත් භික්‍ෂුවට පහන්සිතියුතුව සිතකාය වචන යන තිදොරින් නමස්කාර කරති. නමෝතේ පුරිසා ජඥඥ නමෝතේ පුරිසුත්තම යස්සතේනා බිජානාම කිත්ති නිසාය ජායසීති සංයුත්ත නිකාය කන්ද සංයුත්තය කජ්ජනීය සූත්‍රය. අජානය පුරුසියාණනි. ඔබට නමස්කාරවේවා පුරු සෝත්තමයානෙන ඔබට නමස්කාරවේවා යම්බඳු ඔබ කුමක් අරමනකොට දිහාන කරයි දැයි අපි නොදනිමු මෙය නිවන් මගහිත්මී අවසංකළ රා්භික්ෂුව ගැන විග්‍රහ කරන අසේක භාගය සූත්‍රයයි සහායාවති මේ බික්කු චිරරත්තන් සමේතිකා සමේති නේස සද්ධම්මෝ දම්මේ බුද්ධප්ප වේදිතේ සංයුත්ත නිකාය බික්කු සංයුත්තය සහායක සූත්‍රය ඒකාන්තයෙන් මේ යහළු භික්‍ෂුහූ බොහෝ කලක් සම්මාධිට්ටි ආදියෙන් සමවසිටිති එයින් ඔවුන්ගේ ප්‍රතිපත්ති සද්ධර්මය බුදුරජුන් විසින් වදර්ලද ධර්මෙහිලා සමවෙයි. සුවිනීතා කප්පිනේන ධම්මේ අරියප්පවේදිතේ ධාරෙන්ති අන්තිමන්දේහං ජිත්වා මාරන් සවාහිනින්ති සංයුත්ත නිකාය බික්කු සංයුත්තය ආර්යන් වහන්සේ ලා විසින් දෙසන් ලද ධර්මය තුළආයුස්මත් කප්පිනයන් වහන්සේ විසින් මැනවින් හික්මොන ලද්දා හෝඒ භික්‍ෂූහෝ සේනාසයිත මාර බලය ජයගන අන්තිම සිරුර දරා සිටිති. මේ නිවන් මග හික්මී අවසාංකල රහත් භික්ෂුව ගැන විග්‍රහ කරන අසේක භාගිය සූත්‍රය ැයි. නයිදන් සිතිල මාරබ් නයිදං අපේන තාමසා. නිබානං අධි ගන්ත බං සබ්භ ගන්තප්ප මෝචනං. සියලූ කෙලෙස් ගැටගැසිම් වලින් නිදහස් කරවන මෙ නිර්වාණය යනු ලිහිල්ව පටන්ගත් වීරයකින් සාක්ෂාත් නොකළහැකකි. ස්වල්ප වූ ශක්තියකින් ශාක්ෂාත් නොකළ හැක්කේය අයංච ධාරෝ බික්කු අයමුත්තම පෝරිසෝ ධාරීති අන්ති මන්දේහං චෙත්වා මාරන් ස්වාහිනින්ති සංයත නිකාය බික්කු සංයතය නවභික්කු සූත්‍රයේ මොහු තරුණ භික්ෂුවකි. මොහෝ උතුම් පුරුසයකි. සේනාසයිත මාරබලය ජයගන අන්තිම සිරුර දරාසිටි. මෙන් නිවන් මගහිමි අවසංකල රහත් භික්ෂු ගැන විග්‍රහා කරෙන අසේක භාග්‍ය සූත්‍රයයයි. දුබ්බන්නකෝල් ලූකජීවරෝ, මෝග රාජා සදා සතෝ. කීනාසබෝ විසංයුත්තෝ, සතකිච්චෝ අනාසවෝ දුරුවණ වූයේ රළුසිවුරු පොරවා සිටියේ හැමකල්ලී සහියෙන් යුතු මෝගරාජ භික්‍ෂුව, ශීනාශ්‍රව වූයේ කෙලෙසුන්හා එක් නොෝයේ නිවාන් පිණිස කළ යුතු දේකරන ලද්දේ. ආශ්‍රව නැත්තේය. තේවිච්චෝ ඉද්දිිප්පත්තෝච්ච, චේතෝපරියාය කෝවිදෝ. ධාරේති අන්තිමන් දේහං චෙත්වා මාරංසවාහිනින්ති. ත්‍රිවිද්‍යලාභියූයේ ඉර්දි බල ඇත්තේ. අන්නියන්ගේ සිද්දැනීම මෙහිද දක්ෂ වූයේ සේනාසයිත මාරබලය නසා අන්තිම සිරුර දරා සිටි. මෙන් නිවන් මගහිත්මි අවසංකල රහත් භික්‍ෂුව ගැන බිග්‍රහ කරන අසේක භාග්‍ය සූත්‍රයයි. මාහනෙනිි. අරාත් සම්මා සම්බුදු තතාගතතෙමේ රූපය පිළිබඳ අවබෝධයෙන්ම එපාවීමෙන්. නොෑල්මෙන් ඇල්ම නිරුද්ධ වීමෙන් උපාධානයෙන් තොරව රූපයෙන් නිදහස් වූයේ සම්මා සම්බුද්ධයයි කියනු ලැබේ. මහනනි භික්‍ෂුවත්. පිළිබධ පිරිසින්ද අවබෝධෙෙන්ම එපාවීමේ නොෑල්මෙන් ඇල්ම නිරුද්ධවීමෙන් උපාධානයෙන් තොරව රූපෙන් නිදහස් වයේ ප්‍රඥ්ඥා විමුක්තිය යයි කියනු ලැබේ මහනෙන අරහත් සම්මා සම්බුදු තතාගතතෙමේ විඳීම පිළිබඳව පෙරමෙන් සංඥාව පිළිබඳව පෙරමෙන් සංස්කාර පිළිබඳව පෙරම විඤ්ඥානය පිළිබඳව පිරිසිද අවබෝධයෙන්ම එපාවීමෙන්, නොෑල්මෙන්, ඇල්ම නිරුද්ධවීමෙන් උපාධානයෙන් තොරව මඤ්ඥාණයෙන් නිදහස් වූයේ සම්මා සම්බුද්ධයයි කියනු ලැබේ. මහණනි. භික්ෂුවත් විඳීම පිළිබඳව, පෙරමෙන්, සංඥාව පිළිබඳව, පෙරමෙන්, සංකාර පිළිබඳව පෙරෙන්. මිඤ්ඥානය පිළිබඳව පිරිසිද අවබෝධයෙන්ම එපාවීමෙන් නොඇල්මෙන් ඇල්ම නිරුද්ධවීමෙන් උපාධානයෙන් තොරව මිඤ්ඥාණයෙන් නිදහසූයේ ප්‍රඥා විමුක්තිය ඇයි කියනු ලැබේ. මහනෙනි මේ විමුක්තිය යිලා අරහත් සම්මා සම්බුදු තථගතයන්ගේ විමුක්තියෙත් භික්ෂෝගගේ ප්‍රඥා විමුක්තියෙත්. ඇති විසේ සත්වය කුමක්ද ප්‍රධාන වෙනස කුමක්ද වෙනස් කොට දැකීම කුමක්ද ස්වාමීණි අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ භාග්‍යවතුන් වහන්සේ නායකකොට ඇත්තාහ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ ඔය වදාල කරුණේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන්න සෙක් නම් මැනවි භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහූ දරාගන්නා. මහනෙන. අරහත් සම්මා සම්බුදු තතාගතතෙමේ නෝපන් නිවන් මග උපදවයි. නිවන් මග හටගන්වයි. කිසිවෙෙක්කූ විසිනොත් නො පවසන් ලද නිවන් මග පවසයි. නිවන් මග මැනවින් දනී නිවන් මග මැනවින් ප්‍රකට වේ. නිවන් මගේෙහි දක්ෂවෙ මහනෙනි. මෙකල්හි ශ්‍රාවකයෝ ඒ අථගතයන් පවසන ලද නිවන් මග අනුව යමින් තතාගතයන්ට පසුව නිවන් මගේ යෙදී වසති. මහනෙනි අරහත් සම්මා සම්බුදු තතාගතයන්ගේ විමුක්තිය හා භික්‍ෂුවගේ ප්‍රඥ්ඥා විමුක්තිය අතර විශේෂත්වය මෙයයි. ප්‍රධාන වෙන සමයයි. වෙන් කොට දැකීම මෙයයි. මෙය නිවන් මග හික්මී අවසංකල රහත් භික්ෂ‍ෂුව ගැන විග්‍රහ කෙරෙන අසේක භාගිය සූත්‍රය ැයි.